අසරම වශූභ ළඟ මේක තියෙන්නේ මාලදිවයින ක්‍රොස් රෝඩ් අයිලන්ඩ් එක. මේ මාලේ සිටි එකේ ජැටි නම්බර් 5. මේ තියෙන ජැටි නම්බර් 5. මෙතනින් එහාට ඉස්සරහට 6 7 එක තියෙනවා. ඊට අමතරව මෙතනින් තව ටිකක් ඉස්සරහට ගියාම ප්‍රෙසිඩන්ට් ජැටි එක තියෙනවා. ඒක ස්පෙෂල් අයිලන්ඩ් එකක් වෙලාව 4:00 විතරදී බෝට් එක තියෙන්නේ 4:45ට අපි ගිහිල්ලා බලමු ඒ අයිලන්ඩ් එක කොහොමද කියලා ඔයාලත් අපිත් එක්ක දිගටම ඉන්න අපි ඔයාලට එන්නනම් ගියා වගේම එක්ස්පීරියන්ස් එක ඒ අයිලන්ඩ් එක ගැන අපි ක්‍රොස් රෝඩ් යන්න හදන්නේ ක්‍රොස් රෝඩ් යන වෙනම ප්‍රොසීඩියර් එකක් තියෙනවා ඒක ස්පෙෂල් ප්‍රොසීඩියර් එකක් ඒක ට්‍රාන්ස්පෝර්ට් ෆ්‍රී හැබැයි අර කන්ඩිෂන් ඇප්ලයි ඒ වගේ අපිට දෙනවා ටැක් එකක් මේ ටැක් එක ගිහිල්ලා ආපහු කියන්නේ අපි ට්‍රාන්ස්පෝර්ට් ෆ්‍රී වෙන්නේ අපි මේ එහෙන් ඩොලර් 20කට වඩා මොන හරි ගන්නවා පර් පර්සන් MBR 300ට වැඩිය මොන හරි අරගෙන ඒ බිල් එක මෙහෙට පෙන්නුවට පස්සෙ තමයි ට්‍රාන්ස්පෝර්ට් ෆ්‍රී වෙන්නේ ටැක් එක ගන්න ඉන්නෝනේ ආර්ට් ගැලරි ජෙටි නම්බර් 7 වලට තමයි යනෝනේ ඒක ඉස්සරහ තියෙනවා ආර්ට් ගැලරි මෙතන තියෙනවා ක්‍රොස්රෝඩ් මෝල්ඩිව්ස් කියලා ගහලා එතනට ඇවිල්ලා තමයි ගන්න ඕන මේ ටැක් එක අපි ගිහිල්ලා බලමු ඒක මේ ස්පෙෂල් බෝට් එකක් තියෙන්නේ නිකන් දිග මේක කිව්වා බලන්න මේ ස්පීඩ් බෝට් එකක් නම් නෙමෙයි මම කියන්නේ නැත්නම් ඒක ටිකක් කරලා තියෙන බෝට් එකක් උනාට ප්‍රොසස් එකක් තියෙන්නේ හොඳට ඉඩ දෙනවා ගොඩක් ක්‍රවුඩ් එක අරන් යන පුළුවන් සද්දේ ඉන්න හෙන්නට වැඩි අපි ක්‍රොස් රෝඩ් වලදී හම්බෙමු ට ආවා ඉතින් ක්‍රොස්රෝඩ් එක ගොඩක් අයට විස්සෙන මේ අයිලන්ඩ් එකක් අපි වීඩියෝස් බැලුවා සිංහල වීඩියෝ නම් අපිට එකක්වත් හම්බුනේ නැහැ ඒ හින්දාම තමයි අපි හිතුවේ ඇත්තටම ක්‍රොස්රෝඩ් එකක් එන්න ඕන කියලා හිතුවා ඒකයි මේ අපි අමාරුවෙන් හරි මේ ක්‍රොස්රෝඩ් වලට ආවේ මොකද දැන් වෙලාව 5 කාලට විතර ඇති පොඩි වෙලාවක් තියෙනවා බලමු ක්‍රොස්රෝඩ් වල මම බලන්න තියෙන කියලා මේ පහක් වගේ තමයි අපි තියෙන්නේ ඉඳාගෙන ආවේ මොකද අපි විදි ගත්තාලා මෙහි රිසෝට් එකක ඉන්නේ නැහැ අපි අපි රිසෝට් එක බලන්න ඒක අපි කිව්වේ බලමු මේක හරියට ෂොපින් මෝල් අයිලන්ඩ් එකක් වගේ සහ රිසෝට් උත් තියෙනවා අපි දැන් ඇතුළට යනවා මෙතන සිකියුරිටි එකක් තියෙනවා ඒගොල්ලෝ චෙක් කරලා තමයි ඇතුළට දානවා කියන්නේ බුකින් බලලා මෙන්න මේක චෙක් කරා මෙතන ලෑන්ඩ්මාක්ස් තියෙනවා පළවෙනි එක තමයි arrival jetty එක ඊළඟට beach pavilion එකක් තියෙනවා Maldives discovery center එක මේක නිකන් park එකක් වගේ තැන් ඒ වගේ තැන් තියෙනවා ඊළඟට training event hall එකක් තියෙනවා ඊළඟට VIP arrival beach club එකක් තියෙනවා මේ කෑම වර්ග ගන්න වෙනම තියෙනවා ටොයිලට් වුණත් මේකේ මාක් කරලා තියෙන හිඳ හරිම ලේසියි හොයාගන්න අපි පුළුවන් තරම් ඉක්මනට යන් මොකද අපිට පැය 5ක් වගේ තියෙන්නේ ඉක්මනට අපි cover කරගමු හැමතැනම අපි දැන් ඉස්සෙල්ලාම යන්නේ Maldives discovery center එක මේක තමයි C ලෑන්ඩ්මාක් C එක තමයි මේක. අපි ගිහලා බලමු. ටිකට් ගන්න ඕනේ නැතුව ඇති. And area is all just So the land area of Maldives is only 300 square kilometers.
300. Yeah, that's like us, like half of a city, like yeah. In big areas. But the islands are like scattered. Mm-hmm. It's 890 kilometers. Not the sea, then very big country. Yeah. It's actually, so that means like Sri Lanka, I think, is 430 kilometers from north to south. So it's like two Sri Lankas footed inside here, actually. But the sea area is 90,000 square kilometers. 90,000 square kilometers. Sea area. So that's why it's 99% water and only 1% is land. And then, if you are in Malé, I suggest visiting this place. It's a mosque, but this is made from coral, coral stone. It's called the Friday Mosque, old Friday Mosque. Friday Mosque. And it's 870. It's like a temple. Look like a temple. Yeah. Yeah. Because, in Malé city. In Malé city. This is 871 years old. 801. How about Crossroad? This is a man-made one, no? Man-made, but also on top of the volcano. Yeah, all islands are on top of volcano. So the atoll, this structure, is volcano, but the island is not volcano. Yeah, because in island, there's no like volcano sand. Volcano rock is not there. So what the island is made of is coral sand. And what's surprising is coral is an animal. Yeah, it's a living creature, it's an animal, so it means that it's bones, like bones. Yeah. It's a type of traditional art, like looks like ceramic, but it's made of bones. After Maldives Discovery Center, we have a Maldivian company. එයා මේ ගොඩාක් විස්තර කිව්වා අපි ඒටි ඔක්කොම මේ වීඩියෝ කරේ නැහැ මේ ලංකාවේ අපි එක වගේ එක කල්චරල් දේවල් එහෙම තියෙන කියලා තව කිව්වා අවුරුදු 800කට කලින් ඒගොල්ලෝ බෞද්ධ කියලා කිව්වා ඊට පස්සේ ලොකු කතාවක් කියලා ඒකෙන් පස්සේ තමයි මේ එයාලා මුස්ලිම් වුණේ කියලා කිව්වා ගොඩක්ම ෂොප්ස් තමා තියෙන්නේ ඔයාලට අවුත් ගොඩක් දේවල් ගන්න පුළුවන් එක එක ෂොප්ස් තුන දැන් අපි අර රැවෙලා දැන් 6යි 10ට විතර ඒක පොඩ්ඩක් හරුල සන්සෙට් එකක් බලන්න පුළුවන් අපිට පොඩ්ඩක් අද එන්න පරක් වුණා අපිට ඒකත් එක්ක ගාලු පෝට් එක වගේ ඇත්තම පෝට් ගාලු පෝට් එකේ ඔයාලා දැකලා ඇති ගාලු පෝට් එකට මෙහා පැත්තේ ඇවිදින්න තැන් ගොඩක් තියෙනවා මේ ඩච් ලගේ ඩච් ස්ටැචුස් එකනේ ඔව් ඩච් ලුක් එකක් තමයි මෙහි තියෙන්නේ හරි අර කිව්වා අර මේ ඩිස්කවරි සෙන්ටර් එකේ හිටපු ඒ කියන්නේ ඉස්සල්ලාම මේ අපේ වගේම ඔව් ඉස්සල්ලාම ඉංග්‍රීසි සීන් ඇවිල්ලා ඊට පස්සේ ලංකාවේ සීන් ඇවිල්ලා ඊට පස්සේ ඉංග්‍රීසි සීන් ඇවිල්ලා අපිට වගේම නිදහස ලැබිලා තියෙනවා බ්‍රිටිෂ් ලගෙන් ඒ ඔක්කොම අපිට වගේම වගේ තමයි වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට ව්‍යුව එකක් තියෙන ඇත්තට ක්‍රොස් රෝඩ් එකේ ඇවිදින්න ගොඩාක් තැන් තියෙනවා දවසක්ම දාගෙන ඉන්න ඕනේ අපිත් මේ හවස් වරුවක් විතරයි දාගෙන ආයේ ක්‍රොස් රෝඩ් එකට ඇත්තට මාර ලස්සනයි අපිත් හිතුවේ මෙච්චර ලස්සනයි කියලා මේ අනිවාර්යෙන් ට්‍රයි කරන්න මම මෝල්ඩිව්ස් එනවනම් ක්‍රොස් රෝඩ් එක අනිවාර්යෙන් ට්‍රයි කරන්න දැනුත් අපිට ලංකාවේ කට්ටියක් හම්බුණා හැම තැනම ලංකාවේ ඒගොල්ලෝ කිව්වේ මොකද්ද මේ මිනි ශ්‍රී ලංකාව කියලා මේක මෝල්ඩිව්ස් කියන්නේ
අපි දැන් ඉන්නේ අපි එතෙක් මෙතෙක් දැක්ක ලස්සන වොෂරූම් එක ළඟ. මේක තියෙන්නේ මාලදිවයිනේ Crossroad Island එක. ඇත්තට මෙහි මාරම ලස්සනයි. ඒ කියන්නේ හරිම calm. මේ මිනිස්සු නැත්තේත් නැහැ, ගොඩක් ඉන්නවා. ඒ වුණාට හරිම calm විදිහට ඒගොල්ලෝ ඉන්නවා. සමහරට රෑට DJ night parties එහෙම තියෙයි. ඒ වගේම මේක ටිකක් luxury luxury look එකක් තියෙනවා. ඉන්නේ ගොඩක් foreigners, කොහොමත් foreigners ලා ඉන්නවා. මේ අර මේ restaurant උනත් ඒවා luxury look එකක් තමයි තියෙන්නේ. අපි බලමු අපේ dinner එක ගන්නවා කොහොමද. නම් ඇත්තට මාර මහන්සිය දවසම ඇවිදලා ඔව් අපි මේ Crossroads එක එන්න ඕනේ කියලා හිතාගෙන ආපු එකක්. ඒ නිසා මේක ආව නැත්තම් මාරම අපි දැන් තුන්වෙනි දවසේ මෝල් ඩියුස් වල ඉන්න ගොඩක් අය එන්නේ මෙහි වැකේෂන් එක ගත කරලා යන්න, නිදහසේ ඉඳලා යන්න, රෙස්ට් කරන්න. ඇත්තටම අපි නම් ආපෙලේ ඉඳන් දුවනවා, හෙට යනවා, මෙහෙට යනවා. අපි පුළුවන් තරම් ටිකක් දවස් 5 ඇතුලේ කවර් කරගන්න තමයි හිතුවේ. භාවනා පූල් බීච් ක්ලබ් එක වගේද කියලා. වාව්! ඒක නම් මාරම ලස්සනයි. එතන බාර් එකක් තියෙනවා. Crossroad වල ඉඳන් මේ හාඩ් රොක් කියලා එකක් තියෙනවා. මේ මෙයාරටම සම්බන්ධ එකක්. හාඩ් රොක් කියලා එකට මේ පාරම දිගේ යන්න පුළුවන්. ඔන්න අපි අද Crossroad වල ඩිනර් එක ගන්න ආවා. ඒ කියන්නේ අපි මේක නම් අන්ප්ලෑන් දෙයක්. අපි ඔක්කොම ප්ලෑන් කරලා ආවේ. ඒ වුණාට මෙහෙන් ඩිනර් එක ගන්න හිතුවේ නැහැ. ඒත් අපි කිව්වනේ මේක ට්‍රාන්ස්පෝර්ට් ෆ්‍රී කියලා. ඒගොල්ලෝ පොඩි මැදකට කියන්නේ පොඩි ට්‍රික් එකක් තමයි ඒගොල්ලෝ මේ යූස් කරලා තියෙන්නේ. මොකද මේ ඒගොල්ලෝ කිව්වේ ට්‍රාන්ස්පෝර්ට් ෆ්‍රී කියලා. එහෙම කියලා මේ වගේ ටැග් එකක් දැම්මනේ. ඊට පස්සේ මේක අපි ආපහු ට්‍රාන්ස්පෝර්ට් දැන් මෙහෙට ආවට පස්සේ අනිවාර්යයෙන් බෝට් එකකම යන්න ඕනේ. ඊට පස්සේ යන්න අනිවාර්යෙන් අප පර්සන් මේ ඩොලර් 20ක් මෙහෙ වියදම් කරපු බිලක් දෙන්නම්. ඊට මෙහෙ ටිකක් ගණන්. මේ කොහොමද මෝල්ඩිව්ස් වල අපේ ලංකාවට වඩා ගණන්නේ. ඉතින් මෙහෙත් ටිකක් ගණන්. ඔන්න අපේ ඩිනර් එක එනවා. Thank you. ඩිනර් එක ආවා. ගොඩාක් එනවා. ටිකක් කාලා බැලුවා. ඇත්තටම රසයි ඒක. අවුලක් නැහැ. මේ කෑම එකක් ඩොලර් 18යි. ආවා මාලේ වලට. දැන් වෙලාව 9:00ට ළඟයි. ඉතින් අපි හම්බෙමු ඊළඟට තවත් ලස්සන මෝල්ඩිව්ස් වලම වීඩියෝ එකකින්. Crossroad යනවා නම් ඔයගොල්ලෝ ඒක මිනිමම් per person ඩොලර් 20ක් යනවා. ඔයගොල්ලොත් මෝල්ඩිව්ස් આવොත් Crossroad වලට ඊවිනින් එකකට හරි ගිහිල්ලා බලන්න. ඒක වෙනමම වයිබ් එකක් තියෙන අයිලන්ඩ් එකක්. එහෙනම් අපි අදට මෙතනින් යන්න. ඔයාලට තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනවා. අපිත් එක්ක ඉන්න. බයි.